ආදරය දකින්න ඕනේ හදවතින්. ඉතින් හදවතින් ආදරය දකින සුන්දර යුවතියක් අද අපේ channel C Love Ballon segment එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි ආදරය ගැන කතා කරන්න කලින් කැමති දැනගන්න ඔයා ගැන පුංචි විස්තරයක්. ඔයා කවුද? මොනවද කරන්නේ? කොහෙද ඉන්නේ? Hi, මම ස්ටෙෆනි අක්ෂනා ෆර්නැන්ඩෝ. මම ඉන්නේ වේයන්ගොඩ. මම දැනට ස්ටුඩන්ට් කෙනෙක්. ඒ වගේම මම හොබි එකක් විදිහට මොඩලින් සයිඩ් එක කරගෙන යනවා. එහෙනම් මුලින්ම කියන්නකෝ ආදරය කොහොමද දැනෙන්නේ කියලා. ආදරය කියන්නේ හරිම සුන්දර හැඟීමක්. ලෝකේ ඉන්න හැම මනුස්සයෙකුටම වගේම සත්වයෙකුටම ආදරය කියන දේ ගොඩාක් වටිනවා. අපි පවුලක් ගත්තොත් එහෙම එතන ආදරේ තියෙන බැම්මක් ආදරේ තියෙන එකමුතුකමක්. ඉතින් ආදරය කියන්නේ මේ ලෝකය ලස්සන කරන්න ඉතාමත් සුන්දර දෙයක් විදිහට තමයි මම දකින්නේ. මතකද ඔයාලට මුලින්ම ආදරයක් ඇති වුණේ කොයි කාලේද කියලා? මතකයි පාසල් කාලේදී. එහෙනම් අපිට කියන්නකෝ එයාගෙන් ලැබුණ මුල්ම තෑග මොකක්ද කියලා? ඔව් මට මතකයි. එයා මට දුන්නේ කීඩග් එකක්, හાર્ට් ෂේප් තියෙන. එයාගේ නමේ ෆස්ට් ලෙටර් එක තියෙන කීඩග් එක. ඔයා හිතන විදියට ලයිෆ් පාර්ට්නර් වගේ කෙනෙක් වෙන්න ඕනේද? එයා ගොඩක් ආදරේ වැඩි පුද්ගලෙක් වෙන්න ඕනේ. මොකද මම පෞද්ගලිකව ගත්තොත් ආදරයට ගොඩක් ආස කෙනෙක්. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ මට ගොඩක් ආදරය කරන සහ හොඳ ගතිගුණ තියෙන හොඳ පුරුෂයෙක්. ඔන්න මේක ඇහුව කියලා මගෙත් එක තරහ වෙන්න එපා. මේක සමාජයේ කතාවක්. ඇත්තද ගෑල් ළමයි ආදරය කියලා සල්ලි පස්සේ යනවා කියන්නේ? මම හිතන්නේ ආදරය කියලා සල්ලි පස්සේ යනවා කියලා. ඒ කියන්නේ සල්ලි කියන දේට අපි ආදරය කරොත්, මමත් ගෑනු කෙනෙක් නිසා සල්ලි කියන දේට අපි ආදරය කරොත් සල්ලි අද හම්බ වෙයි හෙට නැති වෙයි. ඉතින් අපේ ආදරය එතකොට නිෂ්පලයි නේද? ඉතින් ගෑනු සල්ලි පස්සේ යනවා ආදරය නිසා කියන එකට මම එකඟ වෙන්නේ නැහැ. අනේ පිරිමි ළමයි තමන්ගේ ලයිෆ් පාර්ට්නර් තෝරගනින්දි ගෑල් ළමයිගේ මොන වගේ දේවල්ද බලාපොරොත්තු වෙන්නේ නැත්තේ? පිරිමි ළමයි ගෑල් ළමයිගෙන් ආදරයක් බලාපොරොත්තු වෙද්දී මම හිතන විදිහට ගෑනු ළමයාගේ ගති පැවතුම්, එයාගේ ගුණාංග සහ විශේෂම දේ මම හිතන විදිහට යම්කිසි දවසක විවාහ වුණාට පස්සේ තමන්ගේ දරුවන්ට අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, ඒ ආදරය දෙන්න පුළුවන් මිනිහෙක්ව තමයි පිරිමි කෙනෙක් සාමාන්‍යයෙන් හොයන්නේ. මන් දන්නේ ඔයාටත් මෙහෙම අත්දැකීමක් තියනවාද කියලා. ළඟින් ඉඳලා ආදරය කරනට වඩා දුරින් ඉඳලා ආදරය කරද්දී ආදරේ වැඩි වෙනවා කියන්නේ නැත්තක්ද? ඔව් ඇත්තටම අවංක ආදරේ නම් අපි ළඟින් ඉද්දී අපිට ඕනම දෙයක් අපේ ළඟ තියද්දී අපිට වටිනාකම අඩුයි වගේම අපි ආදරය කරන කෙනා අපෙන් චුට්ටක් ඈත් වෙලා ඉද්දී අපිට යව ඕනේ. අපි යව හොයනවා. අපි ආසයි යව අපේ ළඟට ගන්න. ඉතින් ඒක ඇත්තක්. ඔයා කැමති ලව් මැරේජ් එකකටද? එහෙම නැත්නම් ප්‍රොපෝසල් මැරේජ් එකකටද? මම කැමති ලව් මැරේජ් එකකට. ආදරය කරද්දී කැපකිරීම කරන්න වෙනවා. එක එක එක්කෙනාට විවිධාකාරයි. ඉතින් ආදරේ විවාහය දක්වා යන්න මොන වගේ කැපකිරීමද කරන්න ඕනේ? ගොඩාක් කැපකිරීම් කරන්න තියෙනවා. මොකද එක්කෙනෙක්ගේ කැපකිරීමක් මතී දෙන්නම එකතු වෙලා දෙන්නගේ ජීවිතේ අනාගතය වෙනුවෙන් කැපකිරීම් කරන්න ඕනේ. ඉතින් ආදරේ සහ එකිනෙකාගේ දේවල් දරාගෙන යන්න වගකීම. එතකොට උදාහරණයකට කිව්වොත් අනිත් කෙනාට අපහසු තැනකදී එයාට අත දීලා උඩට ගන්න පුළුවන් විදිහට අපේ ජීවිතවලින් සහ අපි අවට තියෙන දේවල් වලින් අපි කැපකිරීම් කරන්න ඕනේ. දෙදෙනෙක්ගේ ආදරය පවත්වා ගැනීමට තේරුම් ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. ඔයා හිතන විදිහට එයා අත්‍යවශ්‍ය වෙන්නේ කොහොමද? තේරුම් ගැනීම කියන එක 99.9%ක්ම තියෙන්න ඕනේ මම හිතන විදිහට. මොකද තේරුම් ගැනීම අහසට පොළොව වගේ තිබිලා කවදාවත් හරි සාර්ථක පෞ ජීවිතයක් ගත කරන්න බෑ. ඒ නිසා තේරුම් ගැනීම ගොඩක් වෙලාවට අනේකව තේරුම් අරගෙන අනිත් කෙනා හැඩ ගැහෙන විදිහට දෙන්නම එකතු වෙලා තමන්ගේ ජීවිතය අනාගතය ගැන තේරුම් ගැනීමකින් ඉන්න ඕනේ කියලායි මම හිතන්නේ. ඔන්න මේකට නම් ඇත්තටම උත්තර දෙන්න ඕනේ. ඔයාගේ කලින් පෙමතා නැවතත් ඔයාගෙන් ආදරේ ඉල්ලුවොත් ඔයා මොකද කරන්නේ? හිතලා බලනවා ටිකක්. ඔයාගේ ළඟින්ම ඉන්න හොඳම යාළුවෙක් ගැන ඔයාට ආදරයක් ඇති වුණොත් ඔයා මොකද මුලින්ම කරන්නේ? ළඟින්ම ඉන්න හොඳම යාළුවෙක් ගැන ආදරේ හිතනොත් මම තවත් එයාට ලං වෙන්න බලනවා, එයාව කෑ කරන්න බලනවා සහ එයාට මං ගැන මට ඉඩක් තියෙනවද කියලා මම බලනවා. ආදරයේදී රණ්ඩු සරවල් කියන දේ සාමාන්‍යයනේ. ඉතින් පොඩි පොඩි රණ්ඩු සරවල් ඇති වෙද්දී ආදරේ වැඩි වෙනවා කියන්නේ ඇත්තද? අනිවාර්යෙන්. ආදරය කරන කාලයට වඩා විවාහ වුණාම ආදරේ අඩු වෙනවා කියනවානේ. ඔයා මොකද ඒ ගැන හිතන්නේ? මම හිතන්නේ නැහැ ඒක
සියරසියක් හරි කියලා මොකද සමස්තයක් විදිහට ගත්තොත් ආදරය කරන කාලෙදී අපිට වගකීම් නැහැ. අපි අම්මගෙන් තාත්තගෙන් කාලා අපිට තියෙන ඉස්කෝලේ ගිහිල්ලා හරි ක්ලාස් ගිහිල්ලා හරි අපේ ජීවිතයේ දේවල් දෙමව්පියන්ගෙන් යැපිලා ආදරය කරන්න. නමුත් අපි විවාහකට ගියාට පස්සේ අපිට වගකීම් වැඩි. ඒ නිසා අඩු වෙන්න බෑ. සමහර විට සමස්තයක් විදියට ගත්තොත් 50%ක් ආදරේ අඩු වෙන්න පුළුවන්. Tamanට එන වගකීම් එක 50%ක් ඊට වඩා ආදරෙන් ඉන්න පුළුවන්. ගොඩක් ආදර කතා වෙන් වෙන්නේ සැකයෙන්. ඉතින් ආදරය කරන කාලේදී ඇයි දෙදෙනෙක් අතර සැකයක් මතුවේන්නේ? සැකේ ඇති වෙන්නේ ආදරේ වැඩි නිසා. මොකද තව කෙනෙක් තව මගේ ආයිතන දැන් මගේ ආදරය මං ආදරය කරන කෙනා තව කෙනෙක් දිහා උනාට වඩා හොයනවා බලනවා. එතකොට මට සැකයක් එන්නේ නැත්නම් එතන ආදරේ නැහැ. ආදරේ කියන්නේ පරිත්‍යාගයක් කියුවොත් මං ඒකට එකඟයි. අද වෙනකොට ඔයාලට අමතක කරන්න බැරි ආදරයක් තියෙනවා නම් ඒ කාගේ ආදරේද? මගේ කලින් පෙම්වතාගේ ආදරේ. මොකද ඒක අවුරුදු 6ක් වෙන කාලයක් තිබ්බා. ඉතින් මට ඒ කවදාවත් අමතක කරන්න බෑ. අපි ආදරය ගැන ගොඩක් දේවල් කතා කරානේ. ඉතින් මේ අන්තිම ප්‍රශ්නය. ඔයාට ආදරය ගැන දෙන තියෙන පණිවිඩය මොකද්ද? ආදරය කරන්න, මිනිස්සු තේරුම් ගන්න, මිනිස්සුන්ව අඳුර ගන්න, ආදරය කරලා ආදරය කරපු සැනින් එයාගේ වැරදි, එයාගේ මට මං කැමති නැති දේවල් දැක්කහම එයාගේ දේවල් දැකලා අතාරින්න එපා. එයාට අවස්ථාව දෙන්න දේවල් හදාගන්න. ආදරය හරිම සුන්දර දෙයක්. ඉතින් ආදරය කරන්න, ආදරේ ලබා දෙන්න සහ ආදරේ විඳින්න. අදත් අපි කතා කරේ හදවතින් ආදරය දකින සුන්දර යුවතියක් එක්ක. ඉතින් ලබන සතියේ අපි ලාබලන් සෙග්මන්ට් එකත් එක්ක එකතු වෙමු. සූදාසම්.